හරි දරුවනේ වෙනද වගේම අදත් ඔයගොල්ලෝ හැමෝට අපේ ටාගට් ඒ YouTube channel එක වෙනද වගේම ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙන හරවත් ඔලල් ව්‍යාකරණ පාඩමක් ගෙනලා තියෙනවා ඔයගොල්ලන්ට මතකයි අපි අපේ එපිසෝඩ් කීපයකින්ම සංදි පාඩම සාකච්ඡා කළා අද අපි ඒක තව දුරටත් වැඩි දියුණු කරමින් ඒක තවත් ඉදිරියට පියවරක් තබන්න තමා සූදානම් වෙන්නේ අද අපි ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්න යන්නේ ද්විත්ව රූප සංදිය අබලෝ මේ සංදිය කොහොමද සිද්ධ වෙන්නේ කියලා මේ සංදිය සිද්ධ වීමේදී පෙර පදයේ අගාකුරේ ස්වරය ලොප් කර ඉතිරි හල් අකුර ද්විත්ව කර ගලපා ගනි. ඔබට මතකයි මම පෙර වීඩියෝෙත් ඔයගලන්ට හොඳින්ම පැහැදිලි කළා මොකද්ද මේ පෙර පදය මොකද්ද මේ පසු පදය පෙර පදයේ අගාකුර මොකද්ද පසු පදයේ මුල පද අකුර මොකද්ද කියලා අපි හොඳට පැහැදිලි කළා. දැන් බලන්න මේ සංදිය සිද්ධ වීමේදී පෙර පදයේ අගාකුරේ ස්වරය ඒ එහෙම කියද්දිම ඔයගොල්ලෝගේ මතකයට එන්න ඕන මේ අගාකුරේ ස්වරයක් තියෙනනම් ඒක ස්වරාරෝපිත ව්‍යංජනයක් වෙනවනේ. ඒ මොකද්ද මං කිව්වේ? දැන් බලන්න. අය කයන්න ගත්තොත් ඒක සුද්ධ ව්‍යංජනයක්. ඒක ඇතුලේ ස්වරයක් නැහැ. නෑ අය කයන්න කියන්නේ සුද්ධ ව්‍යංජනයක්. ඒක ඇතුලේ ස්වරයක් නැහැ. අපිට ඒකෙන් ස්වරයක් වෙන් කරගන්න බෑ. හැබැයි කයන්න බලන්න. නැත්තම් ඕගොල්ලෝ බලන්න කයන්න. ඒක හැදිලා තියෙන්නේ අය කයන්නට අයන් එකතුලා. නැත්තම් අය කයන්නට ආයන් එකතුලා. කයන්න බලන්න. අය කයන්නට ඇයන් එකතුලා හැදිලා තියෙන්නේ. අපි දැන් ඒ වගේ ස්වරාරෝපිත ව්‍යංජනයකින් ස්වරය වෙන් කරගන්නවා. දැන් කියන්නේ කයන්න තිබ්බොත් අල් කයන්න දන ඇයන්න කියලා ලියලා ඒක ඇයන්න ලොප් කරලා දාන්න. ඉතින් හල් ලකුර මොකද්ද? ඉතින් අල් ලකුර තමා අල් කයන්න. අපි ඒක ද්විත්ව කරනවා. ඒ කියන්නේ ඩබල් කරනවා. එක දෙකක් කරනවා කියන්නේ. අන්න ඒ වගේ කළා තමයි මේ සංදි අපි සිද්ධ කරගන්නේ. අබ්බලුන් ඉදිරියට යන් දරුවනේ. ඉනි දන අල. ඒක ඉනි කියන්නේ පූර්ව පදය. අල කියන්නේ පර පදය. ඒ කියන්නේ පසු පදය. ඉනි කියන එකේ පූර්ව පදයේ අග තියෙන අකුර ඒ කියන්නේ ව්‍යංජනයේ ස්වරය වෙන් කරගන්න කොහොමද? නියන්න හැදිලා තියෙන්නේ කොහොමද කියලා ඔයගොල්ලෝ පොඩ්ඩක් මතක් කර බලන්න. අල් නයන්න දන ඉයන්න. ඒතර ඒක ඉයන්න කපලා දෙමින් ලොප් කිරීම තමයි මේ සංදියේදී ප්‍රධාන වශයෙන්ම ඔයගොල්ලෝ මතක තියාගත යුත්තේ. අපි බලමු. ඉනි දන අල අපි අන්දරුවන ඉදිරියට. මම ඔයගොල්ලන්ට තවත් දෙයක් මතක් කරන්න හිතුවා මේ වීඩියෝෙදි බලන්න අය නයන්න දන අයන්න සමානයි නයන්න අය නයන්න දන ආයන්න සමානයි නායන් ඒ වගේ මම ඕගොල්ලන්ට මේ සංදි කාර්යයේදී මේ සංදි කාර්යය මේක ඕගොල්ලන්ට වැදගත් වෙන්න පුළුවන් ස්වර සංදිදී ස්වර සංදිදී මේ වගේ සිදුවීමක් තමයි සිද්ධ වෙන්නේ ඒ වගේම ඕගොල්ලෝ මතක තියාගන්න මේ සංදිදීත් ඕගොල්ලන්ට මේ මූලික දැනීම මේ මූලික දැනුම අත්‍යවශ්‍යයි මේ සංදිය නිවැරදිව සිදු කර ගන්න නම් මොකද ඔයාලට පුළුවන් වෙනෝනේ ස්වරාරෝපිත ව්‍යංජනයේ ස්වරය වෙන් කරගෙන ඒක සුද්ධ ව්‍යංජනයක් බවට පත් කරගන්න. හරි. ඕක ඔයගොල්ලෝ පොඩ්ඩක් මතක තියාගන්න මම ඔයගොල්ලන්ට අමතර දැනුමක් වශයෙන් තමයි ඔක මෙතෙන්ට ඉදිරිපත් කළේ. හරි. අපි යන් ඊළඟ එකට. ඉනි දනාල. ඔයාලට පේනවා මම ස්වරය පහසුවෙන් වෙන් කරගෙන තියෙනවා. අල් නයන්න දන ඉයන්න සමානයි නියන්න කියලා මම ඒක යටට පහසුවෙන් වෙන් කරගෙන තියෙනවා ඊළඟ පියවර ලෙස. අපි යන් දරුණි ඉදිරියට. ඉනි දනාල. නෑ ඔයගොල්ලන්ට හරි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. මේකේ අල් නයන් අල් ඉනියන්න හැදලා තියෙන අල් නයන්න දන ඉයන්නනේ. අපි ඒක වෙන් කරගත්තත් අතන අල කියන එකේ තව ස්වරයක් තියෙනවා. මාර වැඩේ. ස්වර දෙකක් තියෙනවා. දැන් මොකක්ද අපි කරන්නේ? ඔයගොල්ලන්ට මතකයි මම හැඳින්වීමේදී කිව්වා ඒ මුල තියෙන ස්වරාරෝපිත ව්‍යංජනයෙන් අපි ස්වරය වෙන් කරගත්තම ඒ ස්වරය අපි ලොප් කරන්න ඕන. ඒ ස්වරය කපා දමන්න ඕන. අන්න ඒක මෙතෙන්දි මම පැහැදිලිව ඔයගලන්ට විස්තර කරලා තියෙනවා. අපි ඊළඟ යන්. දැන් ඔයගලන්ට පේනවා. අපි ඊට පස්සේ කරපු දේ බලන්න. අර ස්වරාරෝපිත ව්‍යංජනයේ ස්වරය වෙන් කරගෙන ඒ ස්වරය කපලා දාලා ඒ ස්වරාරෝපිත ව්‍යංජනයේ ස්වරය වෙන් කරගත්තට පස්සේ අපිට එනවා සුද්ධ ව්‍යංජනය. අන්නේ සුද්ධ ව්‍යංජනය අපි ද්විත්ව කරලා තියෙනවා. දෙකක් කරලා තියෙනවා. අන්න එහෙමයි අපි මේ සංදි ඊළඟ පියවර හදාගන්නේ. අපි යන් ඊළඟ පියවරට. උලන් පේනවා ඒ ද්විත්ව කරගත් දෙවෙනි හල් ස්වරය හල් අකුර හල් ව්‍යංජනය අපි අර අල කියන එකේ තියෙන ස්වරයත් එක්ක එකතු කරලා නයන්න හදාගෙන අපි මේ වචනය සාදා ගන්නවා ඉන්නල. ඉනි දන අල කියන වචනේ අපි සාදා ගන්නවා ඉන් අල කියලා. අපි ළඟ එකට යන් කුරුළු දන ආ. අන්න බලමු අපි මේකත් කොහොමද හැදෙන්නේ කියලා. කුරුළු දන ආ කියන එකේ ලුයන්න හැදිලා තියෙන්නේ අල්ලයන්න දන උයන්න. අන්න අපි එකෙන් සොරේ වෙන් කරගත්තා. අපි යන් ඊළඟ එකට. අන්න ඒකේ තියෙන සොරේ අපි කපා දැම්මා. ඒ කියන්නේ සොරේ ඉවත් කරා ලොක් කරා.
ඊට පස්සේ අර අල්ලයන් සොරේ වෙන් කරගත් සුද්ධ ව්‍යංජනය ඩබල් කළා. ඒ කියන්නේ ද්විත්ව කරා. ඊට පස්සේ ඒ දෙවෙනි හල් ව්‍යංජනයට අර සොරේ අර ඉතුරු වුණු සොරේ එකතු කළා ලා යන්න හදාගත්තා. ඒතර අපිට හැදෙන වචනේ කුරුල්ලා කියලා. හරිද දරුවනේ? අපි ළඟකට යන්. ආ දැන් ඕගොල්ලන්ට මම ගිය පෙර වීඩියෝ වෙම් අභ්‍යාස සම්දි. ඒක අපි පොඩ්ඩක් ඩිස්කස් කරමු. මම මේ මේකේ උත්තරත් ඕගොල්ලන්ට පිළිතුරුත් මෙතන දාලා තියෙනවා. පිරිදන අම් කියන එකට ආගම වෙන්නේ අල් යයන්න. යන්න. ඒතර ඕගොල්ලන්ට තේරෙනවා අල් රයන්න දනු යන්න රු යන්න කියලා. මම අතනත් මූලික දැනුම ඕගොල්ලන්ට දීලා තිබ්බා මේ සම්දියෙත් මුල් මුල් ස්ලයිඩ් එකක. ඒ වගේම බලන්න නෝ දන එක් කියන එකට ආගම වෙන්නේ අල් යයන්න. කටු දන අල කියන එකට ආගම වෙන්නේ අල් වයන්න. නී දන අවුල කියන එකට ආගම වෙන්නේ අල් රයන්න. දේ දන ආකාර කියන එකට ආගම වෙන්නේ අල් යයන්න. වී දන අවුල කියන එකට ආගම වෙන්නේ අල් යයන්න. එතකොට අල් යයන්න දන ආ සමාන ය කියලා විය අවුල කියලා අපිට හදා ගන්න පුළුවන්. දේ දන උර කියන එකට ආගම වෙන්නේ අල් වයන්න. තේ දන ආකාර කියන එකට ආගම වෙන්නේ තේ ආකාර. තේ දන ආගම කියන එකට ආගම වෙන්නේ අල් යයන්න. එතකොට හැදෙනවා තේ ආකාර. සිව් දන අංග කියන එකට ආගම වෙන්නේ අල් රයන්න. එතකොට හැදෙනවා සිව් රංග. කිරිමැටි දන ආන කියන එකට ආගම වෙන්නේ අල් යයන්න. නෝ දන එන කියන එකට ආගම වෙන්නේ අල් යයන්න. ගේ දන උයන් කියන එකට ආගම වෙන්නේ අල් වයන්න. මහි දන අංගන කියන එකට ආගම වෙන්නේ අල් යයන්න. වී දන ඇට කියන එකට ආගම වෙන්නේ අල් යයන්න. එතකොට අල් යයන්න ඇන එකතුලා වී ඇට කියලා හැදෙනවා. සූ දන අසු කියන එකට ආගම වෙන්නේ අල් වයන්න. පාකිස්තාන දන ආ කියන එකට ආගම වෙන්නේ අල් යයන්න. එතකොට හිය විදිහට හැදෙනවා. අපි යන් ඊළඟ එකට. ආ ඕගොල්ලන්ට මම ditth රූප සංදියෙන් අභ්‍යාස ටිකක් මෙතන දාලා තියෙනවා. ඕගොල්ලෝ මේ ටික කරන්න බලන්න. බැරි වුණොත් එහෙම බැරි වුණොත් නෑ මම කොහොමත් මේකේ පිළිතුරු ඊළඟ වීඩියෝවේදී ඔයගලන්ට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔයගලන්ට මොනව හරි මේ සංදි ක්‍රමයේදී ප්‍රශ්නයක් තියෙනවා නම් ගැටලුවක් මතුවෙනවා නම් අනිවාර්යයෙන්ම අපේ WhatsApp group එකක් තියෙනවා. ඒකට ඔයගලන්ට ඇඩ් වෙන්න පුළුවන්. ඒ WhatsApp group එක ඕන වෙලාවක විවෘතව ඔයගලන්ට මතුවෙන ඕනෑම ගැටලුවක් ඉදිරිපත් කරන්න පුළුවන්. මම මේකට මට ඉඩ ප්‍රස්තාවක් ලැබුණු වෙලාවක අනිවාර්යයෙන්ම උත්තර දෙන්නම් පිළිතුරු දෙන්නම්. ඒ වගේම ඔයගලන්ට පුළුවන් මේ වීඩියෝවේ පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයගොල්ලන්ගේ ප්‍රශ්නය කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න. මේකම ෂෙයා කරන්න වෙනත් ළමයට තවත් ළමයලා දෙයක් ඉගෙන ගන්න. මේක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න. ඒ වගේම ඔයගොල්ලෝ මේ වීඩියෝ හොඳයි කියලා හිතනවා නම් මේක තවදුරටත් මම ඕලං වෙනුවෙන් කරගෙන යන්න ඕනේ කියලා ඔයගොල්ලෝ හිතනවා නම් අදහසක් ඔයගොල්ලන්ට තියෙනවා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න. ඒ වගේම ඔයගොල්ලෝ අපේ channel subscribe කරලා අපේ channel එකත් එක්ක එකතු වෙන්න මම දිගටම ඔයගොල්ලන්ට අමාරු වෙන පාඩම් සෑම විෂයක්ම මම වීඩියෝ වශයෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී. හරි දරුවනේ මම අදට මෙතනින් වීඩියෝ එක සමාප්ත කරනවා. ඔයගොල්ලන්ට මතුවෙන ඕනම ගැටලුවක් මගෙන් විමසන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට උත්තර දෙන්න ඕනෑම අවස්ථාවකදී සූදානම්.